ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. නැවතත් බොහෝ වැදගත් විශේෂ තොරතුරු ටිකක් තමයි අරගෙන ආවේ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න, දන්නති යාළුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න නැතුව බෙල් බටන් එකත් ඕල් සෙලෙක්ට් කරන්න. එතකොට තමයි මම දාන සියලුම පුවත් ඔබට නොටිෆිකේෂන් හරහා ලැබෙන්නේ. ඉතින් අද දිනේදී මොකද සිද්ධ වුනේ? CID, the General Department of the Criminal Investigation. මේ තරම් ඊර්ෂ්‍යාව, මේ තරම් තරහ, මේ තරම් වෛරය ඇයි අනේ? ඇයි අප්පා? මම මේ තරම් ඔයාලට වෛර කරන්න තරමට මොනවද කරේ? ඒ වගේ තමයි හිතුනේ. මොකද්ද සිද්ධ වුනේ, මොකද්ද ප්‍රශ්නේ කියලා සම්පූර්ණයෙන්ම කියන්නම්. ඒ වගේම තවත් විශේෂ තොරතුරුවක් ගුවන් තොටුපළේදී ඔබ නිවැරදිව අත්තරඟුට ගන්නට ඉඩ තියෙන ඔබව ඒ පිළිබඳව විශේෂ දැන්වීමක්. ඒ වගේම මෙන්න දූවිලි සහිත සුළං ඉරිදා දක්වා පවතී කියලා තමයි කාලගුණ වාතාකරුන් දෙනවත් කරන්නේ. පුළුවන් තරම් පරිස්සමෙන්, විශේෂයෙන්ම පෙරේදා ඔබ දකින්න තිය දූවිල්ලක් කොහොමද ආවේ කියලා. ඒ වගේම අද දිනේදීත් සමහර ප්‍රදේශවල මෙන්න මම අද සභාසාලෙම් පසුරු දෙක වගේ මම මාමා එක්කගෙන ගියා සභාසාලෙම් වලට. එතනෙද්දී කුණාටුවක් සාමාන්‍යයෙන් විශාල දූවිලි ටිකක් වාර්තා වුණා. ඒ වගේම තමයි මෙන්න බලන්න අල් සහරා ප්‍රදේශයේ අද දිනේදී විදුලිය විසන්දි වෙලා තියෙනවා. එතකොට මින් ඉදිරියට තවත් ඉස්සරහට අනිවාර්යෙන් තවත් විවිධ ප්‍රදේශවල වලට මෙන්න මේ ප්‍රශ්නය තියෙයි කියලා විදුලි හා ජල පුනර්ජනනී බලශක්ති අමාත්‍යාංශය දැනුවත් කරනවා. හයි ටෙම්පරචර් ඕවර්ලෝඩ් අධික උෂ්ණත්වය සහ අධික බර තමයි මෙන්න මේ තත්ත්වයට හේතුව. පුළුවන් තරම් අඩුවෙන් විදුලිය පාවිච්චි කරන්න උත්සාහ කරන්න. මොකද වුනේ? වීඩියෝ ඇයි ප්‍රයිවට් කරේ? අකමැති අයට ෆින්ගර් නැතුව යවන්නම් කිව්වා. මොකෝ ඔයාලා ප්‍රයිවට් දෙන්න වීඩියෝ එක, ඇයි දැන් ෆින්ගර් තියලා යවනවා කියලා කමල් කතා කියන්නේ? මොකද ප්‍රශ්නේ? මම ඇත්තටම බලාපොරොත්තු වුණා 300-400 දෙනෙක් හරේ එකතු වෙයි කියලා. අපි ඉතින් නිවාසික කටයුතු පිළිබඳ සාමාන්‍ය පරිපාලනයේ අධිකාරී එතුමාට තවත් කිහිප දෙනෙකුගෙන් කතා කරලා මේ අවස්ථරේ අවස්ථාවේ ලබා ගන්න උත්සාහ කරා. ඉතින් මෙහි අන්ත අසරණ වෙලා බොහෝ දෙනෙක් ඉන්නවා මේ රටේ ඇතුළ. අද වෙනතුරු කපිල්ගෙන් අසාධාරණයක් වෙලා, විශේෂයෙන්ම දැන් එලි අකාම හදන අය. එයාලට ඉතින් කොහොමවත් අසාධාරණයක්නේ කපිල් අකාම හදන්නම් කියලා සල්ලිත් අරගෙන අන්තිමට ඉන්හස් දැම්ම. නැත්තං අකාම ගැහුවේ නැ, නැත්තං කෆිල් මේ රටේම නැ, ගිහිලා කොයි හරි හැංගිලා. ඉතින් මෙන්න මේ වාගේ දෙයක් ඉන්න නම් ප්‍රශ්න තියෙනවා නම් ඒ ආයෙට හරි මෙදිහත් වෙන්න අපි සැලසුම් කරලා තිබුණා. ඉතින් ඊයේ දිනේදී පෙරේදා ඇතුළ අපිට ලැබුණ පාස්පෝර්ට් සංඛ්‍යාව 2008ත් කිට්ටුයි. මේ මිනිස්සු ගිහිල්ලා නැද්ද කොහෙද මේ පොදු සමා කාලයටවත්? තාමත් ඉන්නවනේ අප්පා. දැන් මෙච්චර කීප දෙනෙක් ඉන්නවා කියන එකවත් මට පුදුමයට පත් වුණා. තවත් ඉන්නවා, මං හිතන විදිහට තවත් 4-5000 දෙනෙක් ඉන්නවා කම නැතුව. මේ දැන් පටන් ගත්ත පළමු දවසේම මෙච්චර ගාන. ඉතින් අනික දැන් මෙහෙමයි, දැන් මෙතන අපිත් සේවකයෝ. ඔයාලා දන්නවා දැන් කමල් වුණත්, කොවිත කමල් සහෝදරයා වුණත්, එයාත්සේ රියදරෙක්, මමත් රියදරෙක්, තවත් මා ළඟ ඉන්න රස්වාර හසනත් රියදරෙක්. අපි ඇවිල්ලා සේවය කරනවා, ඔයාලා වෙනුවත් කරනවා, අපි වෙනුවත් කරනවා. ඉතින් ඒ නිසා දැන් අපේ වැඩවල් කොයිටි ගෙදර වැඩවල් ටික අපි වෙනුවෙන් කරන්න ඕනේ. එතකොට තමයි වැටුප ලැබෙන්නේ. ඔයාලා වෙනුවෙන් කරන දේවල් වලින් පින ලැබෙනවා. ඒ පින ඇති කියලා තමයි මෙච්චරකල් මම එදගෙන යන්නේ. ඒ වගේම මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි දැන් මේ 2000 දෙනෙක් කිව්වා. මේ එතුමාටත් මම කිව්වා මහත්තයා 100 දෙනෙක් හරි 200 දෙනෙක් හරි සාමාන්‍ය මේ ලංකාවේ තියෙන තත්ත්වයට එක මිනිස්සු නම් එන්නේ නැති වෙයි. දෙන්නේ සෝරි 100 දෙනෙක් හරි 200 දෙනෙක් හරි සමහර විට එන්නේ නැත්තේ. ඒ අයිට හරි මේ උදව්ව කරනවද කියලා අහලා ඔක්කොම කරලා හරි දැන් ලෑස්ති කරලා තියෙද්දී අන්තිමට මොකද වුනේ? දැන් 2000කටත් කිට්ටු වෙන්නේ බිල්ලා. එතකොට දවසින් මේ ගාන නම් අනික දැන් මේ තමිල්
අයත් ඉන්නවා. එතකොට මේ මේ ඉන්දියන් අයත් ඉන්නවා. දැන් හැම වටේම මේක හැන්ඩල් කරන්න බෑ. මේක මොකද නීතියක් නෙවෙයි. අනික තව දෙයක් හොඳට මතක තියාගන්න, මේ සර්ෆාන් බ්ලොග් එකේ, සර්ෆාන් BA බ්ලොග් එකේ යන වීඩියෝ, මම එදාත් අර වීඩියෝ එකෙත් පෙන්නවා, යන වීඩියෝ ගැන, මම මගේ මේ දාන වීඩියෝ ගැන ඔබ මොන හරි දැනගන්න ඕන නම් සර්ෆාන් BA බ්ලොග් කියන Facebook Messenger එක අමතන්න. මෙන්න ප්‍රොෆයිල් පිච්චර් එක බලාගන්න. අර රතු පාට ලාංඡනයක් තියෙනවා, YouTube ලාංඡනයක්. එතකොට මගේ පිටිපස්ස මේ අර බෙනාර් එකේ මගේ ෆොටෝ එකක් තියෙනවා. මෙන්න මේක තමයි ඔයාලට පුළුවන් මෙසේජ් එකක් දාන්න පුළුවන් මෙසෙන්ජර් එකක්, Facebook එකක් මේක. තව එකක් තියෙනවා පිටිපස්ස, ඒකත් පෙන්නවා නම් හොඳයි. මෙන්න මේක බලන්න. මෙන්න මේ විදිහට තියෙන Kuwait Towers පිටිපස්ස තියෙනවා, අර නිල් පාට ෆොටෝ එක තියෙන්නේ. ඒ ප්‍රොෆයිල් එක ඔයාලට අලුත්ෙන් පරණාය නෙවෙයි, මීට කලින් ඔයාලා මෙසේජ් දාලා තියෙනවා නම් දාන්න අවුලන්නේ. මීට කලින් දාපු ආයෙ නෙවෙයි, මාත් එක්ක දැනටම දාගෙන ඉන්න ආයෙ නෙවෙයි, මෙසේජ් දාපු ආයෙ නෙවෙයි. දැන් අලුත්ෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දෙනවා වගේ එනවනම් මේ මෙසෙන්ජර් එකට දාන්න එපා, ඉස්සරහපු මෙසෙන්ජර් එකට විතරක් දාන්න. නමුත් දැන් අනි අර අකාම නැති අය, ෆින්ගර් නැතුව එවන කට්ටාව දැනට නවත්තලා තියෙනවා. ඇති මේ ඒ ටික දැන් ඉවර කරමු. ඉස්සරලාම ආපු කට්ටිය ටික ඉවර කරලා එයාලව යවන්න පහසුකම් ටික හදලා දීලා එයාලව ඉස්සරලාම යවලා ඊට පස්සේ ඉතුරු ටික බලමු. දැනට එයාලගේ කොපි ටික ලැබිලා තියෙනවා. එයාලගෙන දැන් අපි අදාළ ආයතනයට ඉදිරිපත් කරනවා. එයාලගේ තොරතුරු ටික එයාලා සොයලා බලනවා. මොනව හරි අඩුපාඩුවක් තියෙනවද කියලා බලලා එයාලට යන්න පුළුවන් කමක් තියෙනවා නම් අනිවාර්යෙන් යවනවා. නඩුවක් තියෙනවා නම්, දඩයක් තියෙනවා නම්, වෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යවන්න නැහැ. දැන් මං කියන්න ආපු එක අමතකුණා මට. පොඩ්ඩක් ඉන්න, මං ඒකත් මතක් කරලා මෙයන්. මම සර්ෆාන් BA vlog. මම සර්ෆාන් BA vlog. මේ රටේ ඉන්නවා තට්ටයාස් කියලා YouTuber කෙනෙක් ඉන්නවා, නිලන්ත vlogs කියලා එක්කෙනෙක් ඉන්නවා, ඒ වගේම තව කෝවිත කමාල් කියලා එක්කෙනෙක් ඉන්නවා, රස්වර් හසන් කියලා එක්කෙනෙක් ඉන්නවා. තව කවුද ඉන්නේ? අපි මේ සංවිධානය ඇතුළේ ඉන්නේ මෙයාලා විතරයි ප්‍රසිද්ධව. එතකොට සර්ෆාන් දාපු වීඩියෝ එකට සර්ෆාන් ගෙන් විතර ප්‍රශ්න අහන්න, අනුන්ගෙන් ගිහිල්ලා ප්‍රශ්නවල අහලා මටත් ප්‍රශ්නවල ඉති කරන්න එපා. මං දාපු වීඩියෝ එක නම් මගෙන්ම අහන්න ප්‍රශ්න කරුණා කරලා. ඉතුරු වැඩ කටයුතු ටික ඉස්සරහට මං කරනකොට අනිවාර්යෙන් ඔයාලට දෙනවත් කරන්නම්. දැනට ඇති. දැනට අනිත් අය ඉවසන්න වැඩේ කරලා කියන්නම්. ගුවන් තොටුපළට ඇතුළත් වෙන අයගේ විශේෂ අවධානයට මේ මෙන්න කර්නල් ගාරිප් විශේෂයෙන්ම අනතුරු අවබනවා ගුවන් තොටුපළේ ඇතුළ. දැන් ඔබගේ කවුරු හරි අඳුරන කෙනෙක් හෝ අඳුරන්නේ නැති කෙනෙක් මෙන්න මේ පාර්සල් එක චුට්ටක් තියාගන්න, තප්පරයක් අල්ලගන්න, මේ බාත්รูම් එකට ගිහිල්ලා එන්න, ඔන් පාරක් දාලා එන්න. එහෙම කියලා කවුරු හරි පාර්සල් එකක් ඔයාගේ අතට දීලා එන්නට ඉඩ තියෙනවා. එතකොට සමහර විට ඔවුන් ගිහිල්ලා ඉන්පසු මොකද කරන්නේ, අනිත් පැත්තෙන් චෙක්ඉන් කවුන්ටර් එකෙන් එහා පැත්තට ගිහිල්ලා මේ මම ඉන්නේ මෙහි, එන්න 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 ඔයාව හැව්වා කියලා නිකන් එහි ඉඳන් සෝබන පෙන්නනවා. එතකොට ඔයා මේ ඉන්න පොඩ්ඩක් ඉන්න එන්නම් කියලා බෑග් උත් අරගෙන ඔහොම ළඟ ගිහිල්ලා චෙක්ඉන් එකේ බලනකොට මද්රොව තිබ්බුත් අහු වෙන්නේ ඔයාමයි එයා නෙමෙයි. ගෙනාවේ කවුද? ඔයා. ඔයාමයි අහු වෙන්නේ. ඕනින් පාසරව මේවා ගහන්න යද්දි නැත්තම් ඊට කලින් හරි කවුරු හරි මේ වගේ ගේම් එකක් දෙන්නට ඉඩ තියෙනවා. කරුණා කරලා ඒ නිසා පුළුවන් තරම් පරිස්සමෙන් නාදුන කෙනෙක් කවුරු මොනවා දුන්නත්, පාර්සල් එකක් දුන්නත් කවදාවත් අතට ගන්න එපා. ඒ වගේම අරාබි තේරනායට විශේෂ අනුතරංග වීමක් තමයි මෙන්න මේකත්. විනාඩි කමාරක් තියෙනවා. අරාබි තේරනාය බලන්න. අරාබි අවශ්‍ය නැති අය ස්කිප් කරගෙන ඉස්සරහට එන්න. او من خارج الكويت في عودته وهو يعتبر هذا الشخص يعني او انه مهرب لممنوعات ويعطيك الجنطه على حسب نيه انت وتكون مجرد انت عبور لعمليه تهريب وبالاخير يتم ضبطك. ونفس الشيء في المطار راح يتم يعني وضع لما تاخذها تقول لي الجنطه معي راح يتم وضع بياناتك على الجنطه كنت مسافر سواء بالكويت او خارج الكويت وراح تتفاجئ بعدين في امور الضبط وهذا الشيء اللي ما نتمناه وللاسف يعني حدثت مثل هذه المواقف مع الناس او بعض الناس او القله فاحنا نناشد الجميع بضروره الانتباه والتقيد. واخيرا تبقى رسالتنا ايضا للمسافرين ان ترى اخوانكم في مطار الكويت الدولي وفي المنافذ البريه موجودين على مدار الساعه قاعد يعملون لضمان تسهيل اجراءاتك سواء انت مسافر او انت راد. فتعاملك معهم امر مهم في التقيد بتعليماتهم وكذلك ايضا
يعني تقديرهم من خلال جهودهم اللي يبذلونها في فترات عديدة وعلى أوقات مختلفة. والأجهزة الأمنية موجودة يعني يقظة لضبط كل من تسول نفسه العبث في أمن وأمان ديرتنا الحبيبة الكويت. ولا تنسون بأي ملاحظة في جانب السفر أو المناشدة عدم التردد في إبلاغ الجهات المعنية. نتمنى إن شاء الله يعني عودة إن شاء الله بالسلامة لإخواننا المسافرين، ونتمنى إن شاء الله المتعة والاستمتاع للمسافرين في الفترات الحالية. ولكن لا تنسون موضوع الجواز، موضوع البطاقة المدنية لدول مجلس التعاون، ونأكد أن الصورة للأطفال يعني ما في مشكلة عليه، لكن إذا بطاقته ما فيها صورة ما يقدر يسافر لدول مجلس التعاون، وبالتالي تستعين بجواز السفر. ولا تنسون تمثيل دولة الكويت بصورة مشرفة من خلال تواجدكم في السفر ولوحات المركبات تحمل لوحة كويتية، فبالتالي لا تخالف ولا تخلي الشخص يقول شوف هذا الكويتي شو قاعد يخالف. ونفس الشيء إذا أجرت سيارة، القانون الخاص بالمرور يعني معروف المخالف المروري في جميع الدول، ولكن عقوبتها تختلف من بلد إلى آخر. مقد اوني اي آبي المبحث مبحث كين آبي اي بمرسنا كتيرتو اي بند ادخاري سي اي دي اكين آبي اي ابي لا مقد كاري منوات كاري نا پہ دکا مارا تياغن ماو بمرسنا كارا මම මෙරට ස්පයි කෙනෙක් වෙලා මම මෙරට ඔත්තු බලන කෙනෙක් ඔත්තු බලන කෙනෙක් නේද කියන්නේ අර මේ රටේ ඉඳන් සියලුම තොරතුරු අරගෙන ගිහිල්ලා තම රටට දෙන්නේ ඒ වගේ වැඩ බලන කෙනෙක් තමයි මම එහෙම තමයි පණිවිඩය දීලා තියෙන්නේ ගොඩාක් දේවල් කියලා තියෙනවා මෙයා මේ ඒ වගේ කරන කෙනෙක් වෙන්න පුළුවන් මෙයා මේ තොරතුරු රජයේ තොරතුරු ටික අහන මේ බලනවා ගොඩාක් දේවල් මේ ෂෙයා කරනවා මෙයාගේ ට්විටර් එකේ ගිහිල්ලා බලන්න Facebook එකේ ගිහිල්ලා බලන්න මේ YouTube එකේ ගිහිල්ලා බලන්න මෙයා මේ රට ඇතුළේ ඉඳන් මොකද කරන්නේ දැන් අර මම හැමදාම දානවා නේද මේ බලන්න විදේශිකයන් කරන දේ බලන්න කියලා වීඩියෝ දාන මිනිස්සු ඒ වගේ කවුරු හරි හොඳටම කියලාම යවලා තියෙන්නේ විස ටිකක් පුවලාම යවලා තියෙන්නේ ඊට පස්සේ කොහොම හරි ගියා පෑ දෙකම හරක් බ්‍රහතත් انت بعد اه انت بعد بروحتات سو ما اقدر اخليك عم سوي لك مشكله يسوي لك شيء اي ان شاء الله اول شيء الله يعطيك العافيه الله يطول عمر انا حبيب البابا مشكور ما تقصر මගේ බාබට පළවෙනිම ස්තුතිවන්ත වෙන්න ඕනේ එතුමා තමයි ගොඩාක් දේවල් සියලු දේම අර පුංචි ළමයෙකුට බලනවා වගේ සියලු දේම බලන්නේ මාව එයා තමයි උදේ පාන්දර 4 යාත්‍නාවෙන් පස්සේ නිදාගත්තන එයාත් මමත් මටත් නිින්ද නැහැ ඉතින් කොහොමත් එයාත් මම වැඩ එයාත් නිින්ද නැහැ ඊට පස්සේ එවලා දොරටට කරලා යල්ලා යන් කිව්වා ඊට පස්සේ ගිහිල්ලා නාල කරලා මේ මුහුණකට හොදලා ඔක්කොම කරලා එනකොට හතාමාරයි බනිස් එකක් දුන්න කැසල් එකක් අරන් ආව මගේ වාහනේට එයාටත් කාලා මටත් කන්න අරගෙන ඔහොමම ගියා යන්න අපි ගිහිල්ලා බලනකොට එතනින් තමයි ලොකුම පිපිරීමක් තිබුණේ ඒත් කමන්නේ බාබා වාඩි වුණා මට කිව්වා හරි වාගේ අර බතාගම දින අරවා මේවා දෙන්න කියලා ඔක්කොම බලලා මාව චෙක් කරලා කෙලිම ඇතුළට 갔다 ඇතුළට ගියාට පස්සේ හරියටම පෑය දෙකහා මහරක් මගින් විමර්ශන කරා මගේ ඉලෙක්ට්‍රොනික බඩු සියලු දේම මගේ මොබයිල් ෆෝන් දෙකක් ලැප්ටොප් ටැබ් අරවා මේ ඔක්කොම සියල් දේම ගෙදර කාමරේ ප්‍රයි මේ අනම්මන මොන හරි තියෙනවද කියලාත් ඇහුවා මං කිව්වා නෑ මොනවත් නෑ ඕන්නම් ඔයා දැන් එන්න මමත් එන්නම් මම කාමරේ දොර එළියේ ඉඳන් පෙන්වන්න මේක කාමර කියලා ඔබලා ගිහිල්ලා ඇතුළට හොයලා බලන්න මම ඇතුළටවත් එන්න නැහැ කිව්වා ඊට පස්සේ ඉතින් එයාලා hina වෙලා හා හා කියලා ඊට පස්සේ කෙලින්ම තියෙන බඩු ටික මොබයිල් ෆෝන් ටැබ් ලැප්ටොප් ටැබ් ඔක්කොම එක එකන සාමාන්‍යයෙන් නිලධාරීන් 6 දෙනෙක් විතර ආවා විමර්ශනය කරා ඉතින් ඒ අවස්ථාවේදී CID කියන ලාංඡනයේ බැච් එකත් එක තමයි කට්ටියම හිටියේ ඉතින් බලනකොට ඇත්තටම එතනින් ඉන්න කණ්ඩායමම නිකන් පාරේ අර ටොපි චොකලට් ගන්න යන අර බකාලා යන කොල්ලෙක් වගේ නමුත් බලනකොට ඔහේ ඇතුළ නිලධාරියෙක් එතකොට ඉතින් විමර්ශන කරා ඔක්කොම ටික බැලුවා ඔබ මේ රටට දේශ ද්‍රෝහියෙක් වෙනවද කියලා හුවා මේ මොනවාරි තොරතුරු ගන්නවද දත්ත ගන්නවද අපේ රටෙන් කියලා මට ගොඩක් ගල් දතකයක්කම ඒකවත් ගලවන්න බැරුව ඉන්නේ මේ හැමදාම ප්‍රවෘත්ති දාන නිසා කියලා එතුමාට කියලා ඒ වගේම තමයි මම දත්ත හෝ වෙන මොනවාරි තොරතුරු හෝ මම සොරකම් කරේ නැහැ
එවාගේම මේ රටට මම කවදාවත් අපහාස කරලා නැහැ. එවාගේම මේ රටට මම ගොඩාක් ආදරයි. මේ රටේ හම්බ කරලා තමයි අපේ මිනිස්සු ඉතාමත් ජීවත් වෙන්නේ. අපේ ගෙවල් වල මිනිස්සුන්ට කන්න බොන්න තියෙන්නේ මෙන්න මේ ගෙවල් නිසා, මේ රටවල් නිසා, මේ ගෙවල් නිසා. අපේ මාමා බාබලාට පින් සිද්ධ වෙන්න මේ රට තවත් දියුණු වෙන්න ඕනේ, වැඩි දියුණු වෙන්න ඕනේ කියලා ඔතනින්ම මම පස්සට ආවා. ඊට පස්සේ එයාලා ඔක්කොම චෙක් කරා. ඔක්කොම චෙක් කරලා බලලා ඊට පස්සේ සමහර අයට කෝලුත් ගත්තා. ඔක්කොම ටික බලලා ඉවර වෙලා දැන් මගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. මොකද කරන්නේ දැන් මේ ඔයාට විරුද්ධව පැමිණිලි දාපු අයට මොනවද කරන්න කියලා. මං කිව්වා I will respect for him but one thing I don't want to see their face, I don't want to listen their name, I don't want to that. But if you can say one thing, just only say thank you. Because they are proof it, I am is a good person and clear person. Anyway, say more again thanks. That's all, sir. ඊට පස්සේ මමත් කිව්වා, එයාලත් කිව්වා, we are really sorry කියලා. මොකද මගේ අතේ වැරද්දක් තිබුණේ නැහැ. ඊට පස්සේ මගෙන් ඇහුවා එයාලා පැවිල්ලක් දානවද නඩුවක් දානවද මොකද කරන්න කියලා. මං කිව්වා මොනවත් එපා. එයාලට ගොඩාක් ගොඩාක් ස්තුති කියන්න. මාව හොඳ මිනිස්සෙක් කියලා එයාලා දැන් ඔයාලා සොයා බැලීමක් කරලා සාක්ෂියතිව ඔප්පු කරලා තිනවා මං හොඳ කෙනෙක් නේද? අනසෙන්සා ෆිෂේ ගලත් නෑ කිව්වා. ලාමා ෆිෂේ හම්දල්ලා. ඊට පස්සේ එකගෙන ගිහිල්ලා බාබඩත් කියලා හරි යන් කියලා කිව්වා. අර කියන්නේ දවස් දෙකක් අද වෙනතුරු මම හරියටම නිදාගත් එක අවදාද ඊනිදා රාත්‍රියේ සඳුදා දෑසන නිදාගත්තා. අඟහරුවාද බදාදා රාත්‍රියේ තාම නිින්ද නැහැ. මෙන්න අද බ්‍රහස්පතින්දා රාත්‍රිය. එතකොට අදත් නිින්ද තියෙයිද දන්නේ නැහැ. අපි මේ තරම් මහන්සි වෙනවා. අපිවත් අන්දන්න සමහරුන් බලනවා. නමුත් මේක කොයිටි ජාති ගන්න විශේෂයෙන්ම ඉස්සලා මේක කියන්න ඕනේ. මොකද එයාලා දැන් මේ බෝනස් වැටුපගෙන එක එක දේවල් කතා කරද්දි එයාලට දැන් අනිත් ප්‍රදේශ වලට ගිහිල්ලා නම් මොනවත් ගේම ඉල්ලන්න බෑ. අපේ විනිසුරුව ඉන්න නිසා එයාගේ නම දැක්ක ගමන් අනිත් ආයතන පස්ස ගහනවා. නමුත් මෙතන වෙලා තියෙන්නේ මේ ලොකු ආයතනේ වුණත් ඒත් බාබට තමයි කතා කරේ. කතා කරලා එයා වණ්ඩ ගහලා එයාට ජූස් එහෙම දීලා එයා වාඩි වෙන්න කියලා ගෞරවෙන් කතා කරා. එතන මං හිතුව නෑ මේ සැර කරයි මේ නිකන් අර බය කරයි වගේ කියලා තමයි හිතාගෙන ගියේ. නමුත් ඒ ඔෆිස් එක ඇතුළ ගියාම ගෞරවෙන් ජෙනවින් එකේ කතා කරා. එතනම we are proud of you the administration general criminal investigation department officers, we are always proud of you ජිනම් සර්රා. එතනම ගොඩාක් සතුටුයි. වැඩේ නම් හරියටම ක්‍රියාත්මක වුණා. ඒ වගේම තව දෙයක් තමයි මෙන්න මේක තමයි ටෙක්නොලොජි 5G A ටෙක්නොලොජි ගැනලා තියෙනවා. ඇතුළ ගිහින් බලනකොට අර දැන් එක එක සිස්ටම් එක මගේ සිස්ටම් ටික බලනකොට මට ඉතින් ඇත්තටම හිත නිදහසෙන් හිටියා. මොකද අපි ලටපට්ට අඬකුන්ටවල් කියන්නේ මේ අරවා මේවා තින් තියාගෙන ඉන්නේ නැහනේ. අපි නිරන්තරයෙන්ම ෆෝන් එක අපිට තියෙන්නේ නිවුස් විතරයි. ෆෝන් එක මගේ ෆෝන් එක අගේ ඉඳන් මුල වෙනකන් තියෙන්නේ නිවුස් විතරයි. කොච්චර හැව්වත් 1TB තිබ්බත් නිවුස් තමයි, 500GB තිබ්බත් නිවුස් තමයි. ඔක්කොම ෆෝන් වල නිවුස් තමයි තියෙන්නේ, ටැබ් ෆෝන් ලැප්ටොප් ඔක්කොම. ඉතින් බලලා ඊට පස්සේ පාඩුවේ දුන්නා. ඉතින් ඒ අවස්ථාවේදී මට හිතුණා බලන්න එක වැරද්දක් හරි එක බ්ලූ ෆිල්ම් එකක් හරි ඔහොම තිබිලා තිබුණොත්, එහෙම නැතුව ඒක මොනෝ හරි ෆෝටෝ එකක් නැත්තම් මොනෝ හරි එකක් කරලා අර රෙදි ගලවන වැඩවල් කරලා හරි නෝන්ඩි වෙලා තිබුණොත් අද ඉවරයිටම ඉවරයි. ඉතින් ඇත්තටම අපි ගරුත්වයෙන් ගෞරවයෙන් ඉන්න නිසා අපිට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ විශේෂයෙන්ම හදවතෙන්ම ආදරයි මගේ සිංහල ජනතාවට. ඇත්තටම කියනවා නම් මේ අර මම කියලා කියන්නේ සිංහල කියලා තමිල් නිවුස් එකේත් මම දැම්මා. ඉතින් එච්චර ගණන් ගන්න නැහැ ඒගොල්ලන්. තමිල් ප්‍රවෘත්ති බලන්නත් අඩුයිනේ. නමුත් මගේ සිංහ ජනතාව සිංහයා සිංහයෝ ටික ඇත්තටම මට ලොකු හයියක්. ඔයාලා තමයි මට ලොකු හයියක්. ඔයාලා දෙන කතා, ඔයාලා කියන වචන, ඔයාලා දෙන ශක්තිය, ඔයාලා මේ දාන කමෙන්ට් ටික ඇත්තටම මට නිකන් අර බූස්ට් ඩෝස් එකක් බිව්වා වගේ. කමෙන්ට් ටික කියවලා බලනකොට ඇත්තටම මගේ අම්මා තාත්තට පවා පින් දෙන මිනිසුනම් ඒක ඔයාලමයි. ඇත්තටම ගොඩාක් ස්තුතියි.
ඔයාලගේ ආදරේ කවදාවත් මම අවභාවිතය කරන්න නෑ, අවභාවිතා කරන්න නෑ. මම ඉදිරිය වෙනකං ඔබ වෙනුවෙන් මට පුළුවන් පහසුකම් ටික ඔබට ලබා දෙනවා අනිවාර්යෙන්. මම පුළුවන් විදියට ඔබ වෙනුවෙන් මගේ උපරිම මහන්සිය දානවාමයි. මෙන්න මේගොල්ලන් වගේ හොර කරන්නේ මම ඔයාලට. මෙච්චර වෙලා කලබල වෙලා නේද හිටියේ, දැන් චුට්ටක් සිනාවෙමු. මෙන්න බලන්න, අනේ පලපංකෝ මගේ පුටුව, අනේ මගේ පුටුව බං, මගේ පුටුව බං, මේක මගේ පුටුව. අඩෝ එදා කියලා හොම්මම හීනට ගියා අපේ ගෝටා. එදා බලපං අපේ ලොකු අයියා මට කිව්වා ඉඳගන්න කියලා. හොම් බලන්න මට කොච්චර ගෞරවය තිබුණාද කියලා. මං එළිය ඇවිල්ලා බලනකොට ජනතාව පුරාම මාව වට කරගෙන හෝ කිව්වා. දැන් මම හෝ ගහලා ගහලා ගිය ඇලක් වාගේ පැත්තකට වෙලා ඉන්නවා. ඇත්තටම මට කඳුළුත් එනවා බම් මේ පුටුවේ ඕක වාඩි වෙලා ඇද්දි. අනේ නාමලයා, එහෙම කියලා කියන තරමට තමයි මෙතන ඩපින් එකක් දෙන්න තියෙන්නේ ගෝටාට. ගෝටා අයියෝ අඬනවා, හිත කැඩුනා මනුස්සයාට. අයියෝ පැත්තකට වෙලා ඉන්නේ, දැන් දුර දුරට වෙලා ඉන්නේ. අර චිත්‍රපටේ එන එකනාගේ අර සෑඩ් සොං එකක් දාලා වතන අවසානයේට. නමුත් උපරිම සෝ සෑඩ් කරා අපිව. මෙන්න බලන්න නැවතත්. ආගමන හා බිගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් එම බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව තිබෙනවා. අන්තර්ජාලය හරහා දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන පැමිණෙන ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණද එයද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ජනතාව මෙසේ නගනවා. අද එන්න බා කියලා තියෙනවා ඔන්ලයින් කට්ටියගේ අවසාන දවස කියලා සීමිතයි කියලා එල්ල. අන්නත් නැ බොන්නත් බෑ, තිබ්බක සල්ලි වලට අතින් කාලේ ඉවර වෙලා තියෙන්නේ. මේ පේමන්ට් එක උදාද? අපි පාස්පෝර්ට් එක හදාගන්නේ අපේ අතින් සල්ලි දීලා. රුපියල් 20000 කඩිනම් තමයි මේ තියෙන්නේ. රජයට සල්ලි නැහැ කියනවනම් මෙතන 20000 කෑලි කීයක් තියෙනවද? නිලධාරී දැනගන්න ඕනේ. Tamanta tamange දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න අපිට හිතෙනවා මේගොල්ලෝ අධ්‍යක්ෂ ජෙනරාල්ලාද ඩිරෙක්ටර්ලාද කල්පනාවන්නේ මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසන්නේ මේ වන විට බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවයි. නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවරගෙන ඇති අතර ඒ සඳහා විදේශීය සමාගමකට දැනටමත් ටෙන්ඩරයක් ප්‍රදානය කර ඇති බවද එහි දැක්වෙනවා. ඒතෙක් අදාළ සමාගමෙන් සාමාන්‍ය හිස් විදෙස් ගමන් බලපත්‍ර 50,000ක් ඔක්තෝබර් මාස අවසානයේ හෝ ඊට පෙර සපයා ගැනීමට කටයුතු කර ඇති බවද එහි. No comments. වචනයක් නැහැ. අපිට තියෙන එකම තීරණේ එකම මාර්ගය තමයි අපේ අතේ තියෙනවා. මේ පාර අපිට මේක මාරු කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. අපිට තියෙන එකම තීරණේ එකම මාර්ගය තමයි අපේ ඡන්ද. අපේ ඡන්ද හරියට දුන්නා නම් මේ පාර අපේ මිනිසුන්ට මේ වගේ අසාධාරණයක් වෙන්න නැහැ, මිනි ඉදිරියටත් වෙන්න නැහැ. එහෙම නැත්නම් හදීසියට අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගන්න හෝ නැත්නම් මොනවා හරි හදීසි ප්‍රතිකාරයක් ලබා ගන්න හෝ ගමන් බලපත්‍රයක් නැතුව යන්නට ඉඩ තියෙනවා. මේ කාලකන්ණී ආණ්ඩු ටික හොරුන් ටික පන්නලා දාලා අලුත් එන්නේ සොරුන් ටික අල්ලන්න පුළුවන් නායකයෙකුට රට බාර දෙන්න අපි එකතු වෙමු. ඒ වගේම ඊරිසියාකාරෝ වංචාකාරයෝ කවුරු ආවත් ඔබ වෙනුවෙන් මම පුළුවන් තරම් ඉහළ ඉදිරිය වෙනකන් මම එනවා යනවාමයි. ඔබ වෙනුවෙන් මට පුළුවන් හඬක් ඔයාල වෙනුවෙන් ගෙන යනවා. ඔයාලගේ සියලුම අයිතිවාසිකම් සහ පවසකම් ලබා දෙන්න ඕන තරම් උත්සාහ කරනවා. මාව ගිහිල්ලා කොහේ දැම්මත් මම නැවත එනවා ඔබ සමග. එහෙනම් පරිස්සමින් ඉන්න ගුඩාක් ස්තුතියි මට ප්‍රාර්ථනා කරපු සියලු දෙනාටම. අවසන් වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දනත යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සියලු දෙනාටම දෙවි පිහිටයි.